ආයුබෝවන් සුබ දවසක් ගොඩක් අය අහලා තිබ්බා ස්වස්තිකය කොහොමද දාගන්න ඕනේ ඒක හොඳයිද නිවැරදිව පළඳින්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කියන්න කියලා ඉතින් අද අපි ඒක ගැන තමයි කතා කරන්න හදන්නේ ගොඩක් දෙනෙක් කියනවානේ ස්වස්තිකය කියන්නේ විශ්වයේ කැරකෙන පැත්ත නිරූපණය කරන්න හදලා තියෙන එකක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා මේක ඕගොල්ලෝ ඕම්නාකමෙන් බැලුවොත් මේ වීඩියෝ එක තේරෙයි හොඳයි තමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙයා තියෙන රතුපාට subscribe button එක කොපමණ දැම්ම අපිත් එක්ක එකතු වෙන්න මේ ස්වස්තික ලාංඡනය නිර්මාණය කරන්නේ අපේ හෙළ ඍෂිවරු විසින් ඔවුන් මේක නිර්මාණය කරන්නේ එක්තරා විශේෂිත සලකුණක් විදියට ඒක තමයි හෙළයන්ගේ ලකුණ වෙන්නේ නැත්නම් රාජ්‍ය ලාංඡනය වෙන්නේ මේක නිර්මාණය වෙන්නේ වගේම නිර්මාණය කරන්නේ යම්කිසි බලගැන්වීමක් එක්කමයි ඒ තුලින් විශ්වයේ ඇති ශක්තියින් ස්වස්තික ලාංඡනය තුළට ඇඳ ගැනීමට ඒ තුල ගබඩා කර ගැනීමට සුදුසු වෙන විදියට තමයි මේ ස්වස්තික ලාංඡනය හදලා තියෙන්නේ මේ ආකාරයටම හැඩයක් දෙන්නේ ඒ කිව්ව ශක්තියින් ලබා ගැනීමට වගේම ගබඩා කර ගැනීමටම තමයි ගොඩක් අය අහනවානේ හිට්ලර් ගාව තියෙන්නේ මොකක්ද කියලා ඔව් ඒ තියන්නේ ස්වස්තිකේම තමයි ඒත් ඒකේ තියෙන්නේ තියෙන්න ඕනි හැඩේ නෙමෙයි හැරොයිමක් කරලා හිට්ලර් ඒ ලාංඡනය ඔහුගේ ලාංඡනය විදියට මේ ලකුණ පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නියම ස්වස්තිකේ නොවන නිසා තමයි අපි ඒක ස්වස්තිකේ ලෙස නම් කරන්නේ නැත්තේ. මෙන්න මේ හැරවීම නිකලාට පස්සේ තමයි හිට්ලර්ගේ විනාශ වීම ආරම්භ වුනේ. ඔයගොල්ලෝ හිට්ලර්ගේ කතාව දන්නවා ඇති. මෙන්න මේ හේතු නිසා තමයි අපි කියන්නේ ස්වස්තිකේ කියන්නේ නිකම නිකන් ලකුණක් නෙවෙයි කියලා. හරි, එහෙමයි. මෙහෙම කියලා හෙළ ලකුණ නැත්තම් ස්වස්තිකය ඕනිම කෙනෙකුට පළඳින්න පුළුවන්. ඒත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. යහපත් වේම අයහපත් වේම මේ ස්වස්තිකේ පළඳින කෙනාගේ සිතුවිලිවල සිට ක්‍රියාව දක්වාම පිරිසුදු වුණොත් ඒ කෙනාට ලැබෙන ප්‍රතිඵල ඉතාමත් යහපත්. ඒ වගේම ස්වස්තිකේ නිතරම තමන්ගේ ශරීරයේ වදින්න නැත්නම් ගෑවෙන්න තියෙන්න ඕන. තවත් දෙයක් තමයි ස්වස්තිකේ අනිවාර්යෙන් රත්රන් වලින් නිමලා නිර්මාණය වෙලා තියෙනත් ඕන. මම කියන්නම් මේක නිර්මාණය කරන හැටි. මොකද රත්රන් කියන්නේ ශරීරයට ඉතාමත් හිතකර දෙයක් වගේම විශ්වයෙන් එන ශක්තියින් ශරීරයට නිසියාකාරව උරාගන්නේ මේකේන රත්රන් ස්වස්තික ලාංඡනය උදව් වෙන. ඔයාලා අහලා තියෙන රත්රන් ලෝහයයි අපේ ශරීරයයි අතර ඇති සම්බන්ධය ගැන මම ඒක විද්‍යාත්මකව පැහැදිලි කරන්න යන්නේ නෑ. ඉතින් මෙහෙම හිතන්නකෝ. අපි යකඩ හෝ වෙනත් ද්‍රව්‍යයකින් ස්වස්තික ලාංඡනය නිර්මාණය කළා. ඒකට එන ශක්තිය අපේ ඇඟට උරාගන්න විදිහක් නෑ. මොකද ඒ ද්‍රව්‍යය හා ශරීරයේ සම්බන්ධය අනුව තමයි එම ශක්තියෙන් ශරීරයට උරා ගැනීම සිදු කරන්නේ. කොහොම වුණත් සිතුවිලි නරක කෙනෙක් ස්වස්තිකය පළඳිනවා නම් දෙපාරක් හිතන්න කියලා කියනවා. ප්‍රධාන වශයෙන් ආරක්ෂාව සඳහා ස්වස්තිකය අපි දාගත්තත් ඒකෙන් අපිට ලැබෙන ගොඩක් දේවල් තියෙනවා. ඒවා විස්තර කරන්න යන්නේ නැහැ දැන්. මෙන්න මෙහෙමයි දැන් අපි ස්වස්තිකයක් නිර්මාණය කරන්න ඕනි මෙන්න මේ විදිහට. මුලින්ම අපේ ඉරණමට අනුව වේලපක්කඩ අපිට හා අපේ ශරීරයට සුභයාපත් හා වාසනාව ගෙන දෙන රත්න නමයක් පිළිබඳව සඳහන් වෙනවා මේ වේලපක්කඩ. ඒ අතරින් වඩා අපේ ලග්නයට සමීපම මණික් වර්ගයේ ඔයාලා තෝරගන්නවා. අප මේ වීඩියෝ එකේ දාලා තියෙන රූපය කියනවා. ඒ විදිහට තමයි මේ ස්වස්තිකයට මණික් ඔබවන්න ඕන. මතක තියාගන්න ඕනි දෙය තමයි අපේ ලග්නයට හා වේලපක්කඩට අනුව අපිටම කියලා මණික් විශේෂයක් ගැන කියනවා. අන්න ඒ මණික් වර්ගය තමයි මේ හරි මැදට එන්න ඕන. ඉතුරු මණික් වර්ග ටික ස්වස්තික ලාංඡනයේ වටේට රූපයේ අපි මේ වීඩියෝ එකේ දාලා තියෙන රූපයේ විදියටම හරි සමානව ඔබවන්න ඕනේ. තව දෙයක්. අනිවාර්යයෙන්ම ස්වස්තික ලාංඡනයේ සීළු නිමාවන් එක හා සමානව තියෙන්න ඕනේ. අපි මේ කිව්ව ආකාරයට ස්වස්තිකය හදාගත්ත කියමුකෝ. ඊට පස්සේ අපි ස්වස්තිකය 108ක් හෝ 1008 වාරයක් බුදු ගුණ වලින් පිරිත් කරන්න ඕනේ. මේක ගොඩක් දෙනෙක් කරන්නේ නැහැ. ඒ නිසා මතක ඇතුවම කරන්න ඕනේ දෙයක් තමයි මේ පිරිත් කරන එක. එහෙම කරාම ස්වස්තිකේ නිර්මාණය හා බලගැන්වීමේ ක්‍රියාවලිය ඉවරයි. තව ක්‍රම තියෙනවා බල ගන්නන්න. ඒත් මේ කිව්ව ක්‍රමේ තමයි කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ. ආ කියන්න දෙයක් අමතකුණා. අර ඔබු මැනික් සියල්ල පළඳින කෙනාගේ ශරීරයේ ගෑවෙන්න තියෙනවා. ඒක අනිවාර්යම දෙයක්. දැන් තියෙන්නේ පළඳින. ස්වස්තිකේ අප ඉහතින් කිව්ව විදිහටම නිම කරගත්තට පස්සේ මේක පළඳින්නත් ඕනේ. ඒකට යම්සි ක්‍රියාපිළිවෙතක් තියෙනවා. අපි ආවට ගියාට ස්වස්තික පළඳින්නේ හොඳ නැහැ. මුලින්ම ප්‍රථම හිරු උදාවේ හිරු කිරණයේ නිරාවරණය තමයි මේ ස්වස්තිකේ පළඳින්නවා. ඒ කොහොමද ඒක කරන්නේ? හරියටම කිව්වොත් ප්‍රථම හිරු කිරණ හෙළ දෙරණයේ සමන්ත කූඩේට එහෙමත් නැත්නම් ශ්‍රී පාදයට තමයි පටි දෙන්නේ.
අන්න ඒ තැනට කරුණා කරලා පළඳින්න පුළුවන් නම් තමයි මේ කියන සොස්තිකේ නියම ජවය. ඒ වගේම මේකේ නියම විශ්ව ශක්තිය හා මේකේ ප්‍රයෝජනේ ගන්න පුළුවන්. ඉතින් මේ කිව්වේ මම කෙටියෙන් කියන්න පුළුවන් උපරිම විදිය. මේක හරියට කරොත් ඔයා කරන කියන සියලු දේවල් එවැගේම වාගේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම සාතිකයි ස්ථිරයි. මොකද මේක ඔගොල්ලෝ මේ කියපු පිළිවෙලට කරොත් විතරයි මේකේ නියම බලය ලැබෙන්නේ. ඉතින් අද අපි සමු ගන්නවා. තව ප්‍රශ්න තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාලා අහන්න. එහෙනම් ඔබට සුබ දවසක්.